ආදරෙන් පිළිගන්නවා හංගලි බණ්ඩි YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අවන් එකක් නැතිව බිත්තර නැතිව වැනිලා ස්ටීම් කේක් එකක් හදන විදිය. මේක හදන්නත් හරිම ලේසි. ඒ වගේම ගොඩක්ම රසයි. දැන් අපි බලමු මේ ස්ටීම් කේක් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කේක් එකට දාගන්න බටර් මිල්ක් එකක් හදාගන්න ඕනේ. ඒකට මම මෙතන කිරි මිලිලීටර් 200ක් අරගෙන තියෙනවා. ඒකට විනාකිරි හරි දෙයූෂ හරි මේසහැඳි එකක් දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ. කවලම් කරලා විනාඩි 30ක් තියලා තියන්න. කේක් එක සොෆ්ට් එකට එන්නේ මේ බටර් මිල්ක් එකෙන් තමයි. විනාඩි 30කට පස්සේ අපි කේක් එක හදන්න පටන් ගමු. ඒකට මම ඉඩ තියෙන භාජනයක් අරගෙන සීනි ග්‍රෑම් 70ක් තෙල් මිලිලීටර් 60ක් ටින්කි ග්‍රෑම් 70ක් එකතු කරගන්නවා. ඊළඟට අපි සීනි ටික දිය වෙනකම් මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. ඔයාලට මේක බීටර් එකකින් කරගන්නත් පුළුවන්. සීනි ටික හොඳින් දිය වෙනකම් කවලම් කරගත්තට පස්සේ මම පෙනේරයකට පිටි ග්‍රෑම් 115ක් එකතු කරගන්නවා. ඒකටම බේකින් පවුඩර් තේ හැඳි එකක් බේකින් සෝඩා තේ හැඳි භාගයක් එකතු කරලා මේ විදියට හලා ගන්නවා. ඕනි කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා, එතනින් ඔයාලට බලන්න පුළුවන්. පිටි ටික හලාගත්තට පස්සේ මම ඒකට අපි හදාගත්ත බටර් මිල්ක් එකයි වැනිලා තේ හැඳි භාගයකුයි එකතු කරගන්නවා. ඊළඟට මේ විදියට එකම පැත්තට හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඊළඟට ස්ටීම් කරන්න පුළුවන් භාජනයකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාගෙන අපි හදාගත්ත බැටර් එක ඒකට එකතු කරගන්න ඕන. මේකට වීදුරු භාජනයක්ම ඕන නෑ, ඔයාලට කේක් ට්‍රේ එකකුණත් හදාගන්න පුළුවන්. ඊළඟට මේ විදියට කූරකින් එයා බබල් සයින් කරගන්න. දැන් අපි මේ කේක් එක ස්ටීම් කරගන්න ඕනේ. ඔයාලා මේ කේක් එක හදන්න කලින්ම වතුර එකක් රත් වෙන ලිපේ තියාගෙන ඉන්න. දැන් මගේ වතුර එක හොඳින් නිතරලා තියෙන්නේ. අපි මේ කේක් එක පරිස්සමින් තියාගමු. ඊළඟට විනාඩි 30 35 අතර කාලයක් අඩු ගින්දරේ මේක ස්ටීම් කරගන්න ඕනේ. ඔයාලා වහන පියනත් මේ විදියට රෙදි කෑල්ලකින් ගැට ගහගන්න, නැත්නම් කේක් එකට වතුර එකතු වෙන්න පුළුවන්. මේ පෙන්වන්නේ විනාඩි 30කට පස්සේ දැන් අපේ කේක් එක හොඳින් ස්ටීම් වෙලා තියෙන්නේ. දැන් ලිපෙන් ඉවත් කරලා හොඳින් කේක් එක නිවෙන්න දෙන්න ඕනේ. ඔයාලා මේක අවන් එකේ හදනවා නම් ප්‍රී හීට් කරගත්ත අවන් එකක සෙල්සියස් අංශක 170ට විනාඩි 30ත් 35ත් අතර කාලයක් බේක් කරගන්න. ඊළඟට මම කේක් එක නිවෙනකන් කේක් එකට දාන්න වයිට් ගනාච් එකක් හදාගන්නවා. ඒකට මම පාන් පිටි මේසහැඳි 3ක් කිරි පිටි මේසහැඳි 3ක් සීනි ග්‍රෑම් 50ක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔයාලට මේ වයිට් ගනාච් එක වෙනුවට වයිට් චොක්ලට් හරි මිල්ක් චොක්ලට් හරි ඉදිය කරලා එකතු කරගන්නත් පුළුවන්. ඒ ටික හොඳින් කවලම් කරාට පස්සේ මම ඒකට වැනිලා තේ හැඳි කාලුපුයි කිරි මිලිලීටර් 300කුයි එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා මම හොඳින් කවලම් කරගන්නවා. ඊළඟට අපි මේක අඩු ගින්දරේ ලිපේ තියාගෙන මේක උකු වෙනකන් විනාඩි 5ක් විතර තියාගන්න ඕනේ. හොඳින් කවලම් කරමින්ම තියාගන්න, නැත්නම් මේක කැටි වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පදමට උකු වුණාට පස්සේ අපි මේක ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. ඊළඟට මම මේකට බටර් මේසහැඳි 2ක් එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. ඊළඟට මේකත් ටිකක් නිවෙන්න තියන්න. දැන් කේක් එක නිවිලා තියෙන්නේ, ගොඩක්ම නිවෙන්න ඕන නෑ, සාමාන්‍ය ගානට නිවුනම ඇති. මේ විදිහට මම කේක් එකකින් ටිකක් අයින් කරගන්නවා.
මම මිලිලීටර් 650ක් දාන්න පුළුවන් භාජනයකට තමයි කේක් එක දාගත්තේ. ඔයාලා මිලිලීටර් 1000ක් වගේ දාන්න පුළුවන් භාජනයකට දාගත්තා නම් කේක් එකේ උඩින් අයින් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගණාචක දාන්න ඉඩ මදි නිසා තමයි මම කේක් එකෙන් ටිකක් අයින් කරගත්තේ. ඊළඟට අපි හදාගත්ත වයිට් ගණාචක උඩින් දාලා මේ විදිහට උඩින් ලස්සනට හදාගන්න ඕනේ. ඊළඟට මම මේකට ග්‍රේට් කරගත්ත චොක්ලට් ටිකුයි ස්ප්‍රින්කල් ටිකුයි දාගන්නවා. ඔයාලට කැමති විදිහකට සරස ගන්න පුළුවන්. ඉතින් මේ කේක් එක හරිම රසයි හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා රස බලන්න. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්න මගේ මේ වීඩියෝ එක බැලුවට ඔයාලට බොහොම ස්තුතියි.